හම්බන්තොට අපනයන සැකසුම් කලාපයක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් ඊයේ විවෘත කරා. තෙල් පිරිපහදුවක් සහ සිමෙන්ති කර්මාන්ත ශාලා. දැන් මැතිවරණයක් ළඟ හින්දා ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා මේ අපනයන කලාපයේ සැකසුම් කලාපයේ දියත් කර. දැන් විශේෂයෙන්ම අපි දැක්ක ඕමානයේ තෙල් විශේෂ භාර ඇමතිවරයා ලංකාවට ආවයි. අපිට රජයෙන් දැනගන්න අවශ්‍යයි මේ කියන සමාගම කවුද? මොකද්ද ඕමානයේ රජයේ තියෙන සම්බන්ධය? ඕමානයේ ඇමතිවරයාවත් මෙහෙට හයර් කරාද කියලා සැකයක් මතුවෙනවා. අපි දැක්ක 2017 1/3 කුලියාපිටියේ වොක්සගන් කර්මාන්ත ශාලාවේ මව් ආයතනයේ දන්නේ නැතුව එතුමා මේ රටේ වොක්සගන් වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට මුල් ගහලා තිබුණා. අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. එදත් අපිට ඒ උපන්දින තෑග්ගක් තමයි දුන්නේ. මේ තියෙන්නේ දැන් කුලියාපිටියේ වොක්සගන් කම්පැනි හදලා අලුතෙන්ම නිෂ්පාදනය වෙච්ච කාර්. මේ අපිට උපන්දිනයට එවලා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළපාටකාරකක් අපේ ඩලස්සලාප්පේරුම මන්ත්‍රීතුමාට අපේ පක්ෂ සභාපතිතුමාටත් මං හිතන්නේ හොඳ කාර්යයක් හොඳ වේ. මේ වගේ සිහින මාලිගාවකට තමයි මේ අපි එක්කගෙන යන්නේ. 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් අක්කර 12,000 කියයි 25,000 කියයි 15,000 කියයි ඒ ප්‍රදේශවල තිබුණු ගස් ටික ඔක්කොම කපලා අඩුගානේක බුල්ටු හදන ෆැක්ටරිය අඩුගානේ තලබෝල පැකට් කරන තැනක් හදලා තිනෝ නම් මේ ආණ්ඩුව කියන්න මට. මෙන්න මේ අහවල් තැන වික්‍රමසිංහ මහත්තයාගේ පූර්ණ අනුග්‍රහයකත්වයෙන් අහවල් තැන තලබෝල ෆැක්ටරියක් ඇති කරේ. මේ අතර පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාද අදහස් පළ කළා. මේ ශ්‍රී ලංකාවේ කණ්ඩායම මට නම් මගේ ගෙදර ඉන්න බල්ලා තරම්වත් විශ්වාසයක් නැහැ. අද වෙනකොට 150කට වැඩි බලවේගයක් පොහට්ටුවත් එක්ක එකතු වෙලා ඉවරයි. ආය වෙන කාටවත් මේකේ ඉඩක් නැහැ. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂවරයෙක් පමණයි කියන එක අපි තහවුරු කරලා ඉවරයි. ඕනම රාජපක්ෂවරයෙකුට මේ රටේ ජනාධිපතිවරයා විදියට 160ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමේ පසුබිම අද හැදිලා ඉවරයි. ඒකට එක ප්‍රධාන හේතුවක් වෙනවා එක්සත් ජාතික පක්ෂයේ වැඩ බැරිකම.